රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියද සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත මද්දට එරෙහිව රටම පාරට බහින ලකුණු වරාය සේවකීන් දවැන්ත විරෝධතාවයක බදුපණ තකුලා ගත්තේ නැතිනම් මුළු වරායම වහනවා වෘත්තීය සමිති වලින් රතු එලියක් බදුවලට එරෙහිව වෛද්‍යවරුන් කළු විරෝධතා සතියක් ආරම්භයි කළු සතියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේත් සහය රජයේ සේවක වැටුප් නියමිත දිනට විධායක නිලධාරින්ගේ වැටුප් ගෙවීම දිනකින් පමා වෙයි උද්දමනය බහි උසස් පෙළ ඇරඹෙයි මරණීය දඬුවම් නියම වූ සිර කරුවෙකුත් උසස් පෙළ ලියයි විභාගය නොතකා විදුලි කප්පාදුව දිගටම දරුවන්ගේ අනාගතයේ අඳුරේ හෙළන විදුලි කප්පාදුව නවත්තන්න විපක්ෂ නායක සජිත් කියයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය 2022 උසස් පෙළ විභාගය අද ආරම්භ වුණා මෙවර විභාගය සඳහා පෙනී සිටින අයදුම් කරුවන් සංඛ්‍යාව 331709ක් බවයි වාර්තා වන්නේ විභාගයේ පැවැත්ුණත් දෛනික විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ. මේ අතර දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළන මෙම විදුලි කප්පාදුව වහා නවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. 2022 අපොස උසස් පෙළ විභාගය අද පෙරවරු 8:30ට ආරම්භ වුණා. දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන 2201 දී මෙවර විභාගය පැවැත්වෙනවා. මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම් කරුවන් 278196 දෙනෙකු සහ පෞද්ගලික අයදුම් කරුවන් 503513 දෙනෙකු පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම් කරුවන්ගේ සංඛ්‍යාව 331709ක්. දින් ආරම්භ වන උසස් පෙළ විභාගය පෙබරවාරි 17 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙතර මරණීය දඬනේ හිමිව ඇති සිරකරුවෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ සිරකරු බන්ධනාගාරගත කර සිටින කාලය තුළ අනුශය ආසව නමින් නවකතාවක්ද ලියා තිබෙනවා. මෙතර විභාග කාල සීමාව තුළ දරුවන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එසේම උසස් පෙළ විභාගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1625 දෙනෙකු යොදව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කරනවා. මේ අතර විභාගයේ පැවැත්වෙන කාල සීමාවේ උවත් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබෙනවා. උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාවේ විදුලි කප්පාදුවක් සිදු කරන්න එපා යයි මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට නිර්දේශයක්ද ලබා දී තිබුණා. එවන් පසුබිමකයි මෙම විදුලි කප්පාදුව ලමයි ඉතින් හෙට තියෙන සබ්ජෙක්ට් එකක් අන්තිම මොහොතේ මෙමරයිස් කරගන්න එක හරිම වැරදි වැඩක් අඩු ගන්න මේ පීරියඩ් එකේ කපන එක පොඩ්ඩක් අඩු කරන්න ඕනේ මේ වෙලාවේ විදුලිය කපන එක ඉතාම අසාධාරණයි මම හිතන්නේ විභාගය ඉවර වෙනකන්වත් විදුලිය කප්පාදු නොකර හිටියොත් හොඳයි කියලා අපි හිතනවා පහු තමයි ඉතින් ඉගෙන ගන්න ළමයිනේ අපි නම් ඉගෙන ගන්න ඉවරයි දැන් යන පොඩි පරම්පරාවට ඉගෙන ගන්න ඉතින් දැන් හරියටම කරන් කපන්නේ හත වෙනකොට කපනවා
ගේ අනාගතයට මම දන්න කාලයක කිසිම දවසක කිසිම ඉතිහාසයේ එහෙම විභාග ළමයින්ගේ පාඩම් කරන කාලේ ලයිට් කැපුවේ නැහැ ළමයින්ට ගොඩක් අපහසුතාවයකට පත් වෙන ඇත්තට මේ ලයිට් කපන එක තේරුම් ගන්න නැහැ මේකෙන් ළමයින්ට ඉගෙන ගන්න අමාරු වෙන සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ මාසේවත් ඒකට දෙන්න තිබුණා කරන්ට් එක රුගන්ගේ අනාගතයේ කාලකන්ණි කරන මේ මිනිස්සු ටික මම හිතන විදිහට ඉල්ලා අස් වෙන්න ඕන මේ කොමිෂන් සතභාගකට වැඩක් නැහැ මේගොල්ලොත් ඉල්ලා අස් වෙන්න ඕන මෙහෙම විදුලිය දෙන්න බැරි මේ ආණ්ඩුවක් තියෙනවා නම් මේ ආණ්ඩුවත් ගෙදර යන්න ඕනේ පාඩම් කරගන්න අපිට රෑවල රෑ ටයිම් එක අපිට ගොඩක් වටිනවා ටෝච් එකෙන් ටෝච් ගහව පාඩම් කරන්නද මොනවා කරන්නද අපිට මේ චාර්ජ් කරගන්න චාර්ජ් තියෙන්නෙත් නැහැ ගොඩක් කලමක් කර කරගන්න ලොකු පාඩුවක් ඉතින් මේක මේ කට්ටිය ඉතින් ඇමතිවරු ඉතින් කියන ඒ කට්ටියගේ මේ බලයට ඉතින් ඒ කට්ටිය කාට වදින කිව්වට මේ කරන්න එපා කියලා කරන්නේ නැහැනේ මේක අපිට පාඩම් කරන්න බෑ කරන්ට් එක ගියපුවාම කරන්ට් එක ගිහලා පැය දෙකක් විතර කරන්ට් එක එන්නේ නැතුව ඉඳපුවාම අපිට පාඩම් කරන්න අමාරුයි කියන්නේ අපිට හෙට තියෙන විෂයන් ටික අද අනිවාර්යෙන් බලා ගන්න ඕන අපිට මේ අවස්ථාවේදී තප්පරෙත් වටනවා මේ කඩේ විභාගයේ ජය ගැනීම සඳහා මෙතර උසස් පෙළ විභාගයේ පවත්වන දිනයන් තුළ විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් නිලියම් කර තිබෙනවා. දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළන මෙම විදුලි කප්පාදුව වහා නවත්වන ලෙසයි සජිත් ප්‍රේමදාස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය ලබා දීමට නොහැකි වීම පිළිබඳව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති අද දින අදහස් දැක්වුවා. බලධාරීන්ගත් අත්නොමතික ක්‍රියාපිළිවෙත් හේතුවෙන් අඛණ්ඩව විදුලිය ලබා දීමට නොහැකි වී ඇති බවයි ඔහු පවසන්නේ. අපි සූදානමින් හිටියා විදුලිය ජනනය කරන්න ඒ ආකාරයෙන් නමුත් මේ වෙනකොට ඒ තත්ත්වය නැති කරලා තියෙනවා පාලකයෝ විසින් හිටි හැටියේම මේක මේ විභාග කටේ තියලා මේ මිල වැඩි කරා දැන් අපිට එච්චර අලාභයක් වෙනවා මොකද අපි ලාභ ලබන ආයතනයක් නැහැ මේ වෙනකොට පාඩු වෙමින් තමයි කටයුතු කරන්නේ ඉතින් එහෙම අවස්ථාවක අපිට තේරෙන්නේ නැහැ ඇයි මෙහෙම කැපවීමකින් මේ ළමයි සම්බන්ධයෙන් කැප වෙලා මේ කටයුතු කරන්න ගිහිපු වෙලාවක අවසානයේ නැප්ත මිල වැඩි කරලා මොකද අපිට පිළිවෙල දරා ගන්න බෑ අපිට CPC එකට ගෙවන්න වෙනවා අඛණ්ඩව විදුලි සැපයීමක් දැන් ලබා දෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා බොහොම කනගාටුයි. නමුත් අපි කනගාටු වෙනවා මොකද මේ තත්ත්වය නැති කරේ මේ රටේ පාලකයෝ. ලංවිමන්ට්ගේ මූල තත්ත්වය පිරිහිච්ච කතාව ඇත්ත. බිලියන 5ක් දැන් දුන්නා කියලා වෙලා ওই බිලියන 5ේ කොළ ටික දාලා ජනකයන්ත්‍රේ කරකවන්න බෑනේ. වතුර ටික අපි යවල තියනවා. දැන් වතුර ටික ආපහු පුරව ගන්න විදියක් නැහැ. ඉස්සරහට එන නියං කාලය. ඒ ගල්ලංගුරු ටික වෙලාවට ගෙනාව නම් අපිට ගල්ලංගුරු වලින් විදුලිය ජනනය කරන්න තිබුණ පහු කාලේ. නමුත් ඒ කාලය තුල ගල්ලංගුරු වලාගාරට නවත්තගෙන ගල්ලංගුරු නැති නිසා අපි වතුර වලින් අපි විදුලිය ජනනය කරා. රුපියල් ගත්තට විදුලි කප්පාදුව නවත්තන්න රජයේ බදු ප්‍රතිපත්තියට මේ වන විට රට තුළ දැවැන්ත විරෝධතාවයක් මතුවෙමින් පවතිනවා. අද වරාය වෘත්තීය සමිති සංධානය එළියට බැස්සා. වරායේ සේවක විරෝධයත් සමග අවට ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමටද කටයුතු කර තිබුණා. මේ අතර බදු ප්‍රතිපත්තියට එරෙහිව වෛද්‍යවරුන් අද කළු සතියක් ආරම්භ කළා. මෙම කළු සතියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද සිය පූර්ණ සහය පළ කරමින් ඒහා අත්වැල් බැඳගත්තා. රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද වරාය වෘත්තීය සමිති සංධානය දැවැන්ත විරෝධතාවයක නිරත වුණා. ඒ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අසාධාරණ බදු පැනවීම වහ හකුලා ගන්නා ලෙස තේමා කරගනිමින් බදු වශයෙන් ගෙවනවා එහෙම තියෙද්දි මෙහෙම බදු අනවත් මේ හේතුවෙන් එම ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. විරෝධතාවය සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. විරෝධතාවයේ හේතුවෙන් කොළඹ පළමු හරස් වීදිය හා NHM අබ්දුල් කාදර් මාවතද සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණා. අපි මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට පණිවිඩයක් දෙනවා මේ අසාධාරණ බදු පනත අවෝසි කරගන්න ඕනේ අපෙන් වෙනමම බදු ගන්න ඕනේ නැ අපේ සම්පූර්ණ පඩිය අපි උඹලට බදු වශයෙන් ගෙවනවා එහෙම තියෙද්දි මෙහෙම බදු අනවශ්‍යයි කියන මතය තමයි අපේ තියෙන්නේ මේ නගන හඬට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැත්තම් අපි කොළඹ වරාය දනුන් දෙන්න නැතුව වහනවා අපි සූදානම් මේ බදු පනත පාලකයා කුලගත්තේ නැත්තම් ඊට එරෙහිව වරාය සියලු සේවක පාර්ණ බහැලා රට පුරාම
මෙතර රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට හා ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද අද දිවයින පුරා කළු විරෝධතා සතියක් ආරම්භ කළා. ඒ අනුව කළු පටි පැලඳ රෝගීන්ට ප්‍රතිකාර කිරීමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ. එසේම මීට සමගාමීව ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේදී කළු කොඩි ඔසවා මහජන පෙට් සමක්ද අත්සන් කෙරුණා. අපි කළු පටි පැලඳගෙන මේ සතිය වැඩ කටයුතු කරනවා. ඊට අමතරව කළු විරෝධතාවය තුළ අපි කළු බැනර් ප්‍රදර්ශනය කළා, කළු කොඩි ඔසවලා මේ ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කරනවා. මොකද රෝගී ජනතාවගේ ජීවිත තමයි මේ අනතුරට හෙලවෙන්නේ. අසාධාරණ සහ අත්නොමතික බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එල්ලලා තියෙන කාරණේ. එතන මේ හරහා නැවත වටේකින් රෝගීන්ට අසාධාරණේ වෙන්නේ. මොකද අද දවස වෙනකොටත් වෘත්තිකයන් රට හැරදම යමින් තිනවා. මේ තත්ත්වයට විසඳුම් ගේන්න කියන එකත් මේ කළු සතිය තුළ අපි ප්‍රකාශයට පත් කළා තියෙනවා. මෙතන රජය වෛද්‍යාරින්ග සංගමේ විතරක් නෙමෙයි සෞඛ්‍ය ශාස්ත්‍රීය වෘත්ති සමිති ගණනාවක් මේ වෙනකොට අපිට කැමැත්ත පළ කරලා තියෙනවා මේ සටනට එකතු වෙන්න. ඒ වගේම සෞඛ්‍යට සම්බන්ධ නැති වෘත්ති සමිති ගණනාවක් ඒ අයගේ වෙන් වෙන් වෙච්ච සටන් පාඩත් එක්ක අද දවසේ මේ කළු විරෝධතාවයට දිවයින පුරා එකතු වෙනවා. ඒ අනුව අද දවසේ දිවයින පුරාම වැඩමින් මාස්ත්‍රිතව කළු සතියක් ආරම්භ වෙන දවසක් විදිහට සනිටුවන් වෙනවා. මේ අතර ඖෂධ හිඟයට හා සිය ගැටළු වලට විසඳුම් ඉල්ලා කෑගල්ල මහ රෝහලේදීද විරෝධතාවයක් පැවැත්ුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේද කළු සතිය සඳහා වන සූදානම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ වෙනකොට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ හැටියට අපිත් ඒත් එක්කම අපත් සමග ඉන්න මේ අනිකුත් වෘත්තීය වේදිනුත් මේ සතිය පුරාම විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තමන්ගේ ආයතන මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් ඒ වගේම ජාතික මට්ටමින් සංවිධානය කළා තියෙනවා. ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුලත් අපි විවිධ විරෝධතාවන් මේ සතිය තුළ ගොනු කරනවා. ඒත් එක්කම මේ සියලු කරුණු කාරණාත් එක්කලා රජය මේ අපේ නගන සාධාරණ හඬට කන් නොදී මේ බදු ප්‍රතිපත්තියේ තියෙන යම් යම් විෂමතාවයන් අයින් කරලා අපි මේ වෙනකොට රජයට යම් යෝජනාවල් ඉදිරියක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ වෘත්තීය වේදිනියේ එකබතුවේ හැටියට ඒවට කන් නොදී මේ කටයුත්ත දිගින් දිගටම ක්‍රියාත්මක කරන්නට ගියොත් ඉදිරි දින කීපය තුළ හෝ සති කීපය තුළ අපේ මේ රටේ සියලුම වෘත්තීය වේදීන් සමග ඉතාමත්ම ප්‍රබල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹෙන්නට පසුබට වෙන්නේ නැහැ කියන කාර්යය මම මෙතනදී මූලික වශයෙන් මතක් කරනවා. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පසුගියදා සමකාමී විරෝධතා පාගමනක් ආරම්භ කළා. කෙසේ වෙතත් එහිදී අදාළ පාගමන අවහිර කිරීමටයි පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළේ. ඒ පිළිබඳවද අද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. මෙතනදී අපි ඉතාමත්ම ඍජුවම පොලිසියට චෝදනා කරනවා. අපිට ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ අහලට යන්නට අවස්ථාවක් තිබුණේ නැහැ. අපේ අරමුණ තිබුණේ අපට අවශ්‍යතාවයේ තිබුණේ මුදල් අමාත්‍යාංශය අසලට යන්නට. නමුත් පොලිසිය තමයි අපව ගෙනල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසර මේ අධ්‍යාරක්ෂක කලාපයක වාහනවලින් බස්සලා මේ තත්ත්වය නිර්මාණය කළේ කියන කාරණේ. එතනදී අපි ඉතාමත්ම පැහැදිලිව පොලිසියට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළා. මොකද ඔවුන් එක් එක් අනපනත් විශේෂයෙන් මේ පළාත් පාලන ඡන්ද විමසී මාධ්‍යාපනතේ යම් යම් වගන්තීන් ගෙනහැර දක්වමින් තමයි අපේ ගමන අවහිර කරන්නට උත්සාහ කළේ. නමුත් අපි එතනදී ඔවුන්ට පෙන්වා දුන්නා ඔවුන් කරන්නේ අනීතික ක්‍රියාමාර්ගයක් බව. පෙළපාලියට යාමට આવවට වඩා වැඩි පිරිසක් ඒ පොලිස් බටයෝ ඒ අය සම්පත් ඒවා මේවට විශාල වියදමක් යනවා. මේවා නිකන් මේ වියදම් නැතුව කරන දේවල් නෙමෙයි. කියන්නේ එක පැත්තකින් ආණ්ඩුව කියලා කියනවා මේ රාජ්‍යයට මුදල් හිඟයක් තියෙනවා. නමුත් මේ ජනතාවගේ සැබෑ ප්‍රකාශනය මර්ධනය කිරීම සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. විශාල වශයෙන් මුදල් නාස්ති කරනවා. සම්පත් නාස්ති කරනවා. මේ සම්බන්ධව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ඇතුළු අප සියලු වෘත්තීය සමිති ඉතාම දැඩි ස්ථාවරක ඉන්නවා. ඒ නිසා ලෑස්ති වෙන්න ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධව තියෙන නීතිමය කටයුත්තකදී උසාවියේදී හම්බ වෙන්න. ඒ නිසා අපි පැහැදිලිව කියනවා නීතිය නවන්න ලෑස්ති වෙන්න එපා. නීතිය හැම වෙලෙම තියෙන්නේ මිනිසුන්ගේ ආරක්ෂාවට, මිනිසුන්ගේ යහපතට ඔබේ අවභාවිතා කරන්න බෑ. නීතිඥවරු ඉන්නේ යුක්තිය පසිඳලන කාර්යයට උදව් කරන්න. පොලිසියට බෑ ඇවිල්ලා යුක්තිය පසිඳලන්න. රාජ්‍ය සේවක වැටුප් නියමිත දිනට ගෙවීම කළද විධායක නිලධාරීන්ගේ වැටුප් ගෙවීම එක් දිනකින් පමා විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසනවා. ජනවාරි මාස ආදායම් වියදම් පරතරය රුපියල් බිලියන 480ක් බවයි
අමාත්‍යවරයා අපින් වාදින්නේ මේ අතර නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාස උද්ධමනය පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කළ නවතම වාර්තාවට අනුව 2022 එනම් පසුගිය වසරේ දෙසැම්බර් මාස උද්ධමනය අඩු මට්ටමකට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා කර තිබෙනවා පසුගිය වසරේ නොවැම්බර් මාස උද්ධමනය 65%ක අගයක් ගෙන තිබුව අතර පසුගිය දෙසැම්බර් මාස එම උද්ධමනය 59.2% දක්වා අඩු වී ඇති බවයි ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ යනු 65%කට වැඩි අගයකින් නොවැම්බර් මාසයේ උද්ධමනයට වඩා දෙසැම්බර් මාස උද්ධමනය අඩු වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ ආහාරමය උද්ධමනයේද 10%ක පමණ අගයකින් අඩු වී ඇති බවයි ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව නවතම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ පසුගිය නොවැම්බර් මාස ආහාර කාණ්ඩයේ උද්ධමනය 69.8%ක පැවති අතර දෙසැම්බර් මාස එය 59.3%ක් දක්වා පහත වැටී තිබෙනවා ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 60.4%ක අගයක් නොවැම්බර් මාස පැවති අතර එය දෙසැම්බර් මාස 59.0%ක් ලෙසයි සටහන් වන්නේ මද්දසාර සහ දුම්වැටි සඳහා වන උද්ධමනය නොවැම්බර් මාස 50%ක අගයක් පැවති අතර එය දෙසැම්බර් එනම් පසුගිය මාස 42.7%ක් දක්වා අඩු වී තිබෙනවා කෙසේ වෙතත් ප්‍රවාහන ශේෂ්ත්‍රයේ උද්ධමනය තවමත් CAA අගය ඉක්මවා පවතිනවා නොවැම්බර් මාස 104.4%ක ප්‍රවාහන ශේෂ්ත්‍රයේ උද්ධමනය දෙසැම්බර් මාස 103.2%ක් දක්වා තරමක අඩුවීමක් පෙන්නුම් කරනවා ආපන ශාලා සහ හෝටල් ආශ්‍රිත උද්ධමනය 78.5%ක අගයක් නොවැම්බර් මාස පැවති බවත් එය දෙසැම්බර් මාස 69.5%ක් දක්වා 8%කට වැඩි අගයකින් පහත වැටී ඇති බවත් ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙනවා එනු නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාස උද්ධමනය විශාල වශයෙන් අඩු වී ඇති බවයි ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තු නවතම වාර්තා පවසන්නේ ශ්‍රී ලංකා උද්ධමනය මෙලෙස පහත වැටී ඇති බවට මෙරට දත්ත වාර්තා පෙන්වා දුන්නද ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටූ හැන්කි නිකුත් කරන වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් 100ක ආසන්න අගයක පවතිනවා ආහාර කාණ්ඩයේ උද්ධමනයේද 100% ඉක්මවා ගොස් ඇති බවයි හැන්කි පෙන්වා දෙන්නේ महाचार हैंकिगे वार्तावट अनुव श्रीलंका थौमत लोके वेडिम उद्दमने अति रटवल अतरीन हयवन स्थाने पसुवन अतर उद्दमने देक्वेन्ने सियट अनु हायक प्रतिशतयक लेसाय मे अतर मेम मसतुल रटे आदायम सह वियदम पिलिबंदवत राज्य सेवक वेटुप गिवीम पिलिबंदवत मुदल राज्य मात्य रंजित सिमला पिटिय अद मेलेस अदहस पालकला මේ අවුරුද්දත් ඍණ ආර්ථිකයක් කියලා අපි දන්නවා. ඉතිතම තසීරු. දැන් මේ ජනවාරි මාසයේ අපි අපේ ඇස්තමේන්තු ආදායම රුපියල් බිලියන 145යි. ඒකිනුත් දැන් රේගුව කියනවා 7ක් විතර අඩු වෙවි කියලා. පුරාවදෝ කියනවා 3ක් විතර අඩු වෙවි කියලා. අපේ වියදම බිලියන 625ක්. එළියට යන මුළු වියදම බැලුවොත් ණය ගෙවීමුත් සමග වෙනස බිලියන 480යි. ඒතර අපි එදිනදා වියදම් වලට දැන් කිසිසේත්ම මුදල් මුද්‍රණය කරන්නේත් නැහැ. උද්දමනේ පාලනය වෙන්න අවශ්‍ය අපිට ණය ගන්නත් බෑ රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදායමක් ලබන මහත්තුරුන්ගෙන් පෙනුමිට බදු ගන්න ගියාම එතුමාලා අද විරෝධතාව පෙරන. ඇත්තටම එතුමාලාට තමාරුයි. අපි පිළිගන්න උටත් ප්‍රශ්න රාශියක් තියෙනවා. දැන් ඔබතුමාලා මගෙන් අහනවා වෙලාවට වැටුප් ගෙවනවද කියලා. අපි තා සීරු තත්වයක හැබැයි අපි හොඳ මූල්‍ය කළමනාකරණයක් අනුපිළිවෙලක් හැතුව අපි කටයුතු කරගෙන යනවා. වැටුප් කියන්නේ ඊටාම ප්‍රමුඛතා වියදමක් හැටියට අපි සලකන්නේ. තව බිලියන 7ක් තමයි අපි ගෙවන්න තියෙන්නේ විදායක ශ්‍රේණිවල සහෝදරීන්ට. 25 වෙනකොට මේ වන විටත් විදායක මෙවර නිදහස් උත්සවය පවත්වන්න එපායයි පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා පේමචන්ද්‍ර අද ගාලුමෝදුර පිටියට පැමිණ සිය විරෝධය පළ කර සිටියා එහිදී පොලිසිය සහ මන්ත්‍රීවරිය අතර ඇති වූයේ උණුසුම්කාරී තත්වයක් මෙවර 75 වන නිදහස් දින සැමරුම් උත්සවය පවත්වන්න එපායයි පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අද ගාලුමෝදුර පිටියට පැමිණ සිය විරෝධය පළ කළා රටේ මිනිසුන්ට මෙච්චර ප්‍රශ්න තියෙනවා ඒ වගේ අවස්ථාවක අද මේ නිදහස සමරන්න මේ විදියට මේ උදවිය රජයේ මිලියන 200ක් වියදම් කරලා ඉතින් මේක තමයි කරන වැඩේ අපි ඒකට විරෝධතාවයක් විදියට අපි මේ සෑම කණුවකම මේ කළු පටි බඳිනවා එම ස්ථානෙට පැමිණි පොලිස් නිලධාරීන් ඇයට අවවාද කිරීමත් සමග ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයක් पेमेंट पेमेंट
ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ මාධ්‍ය පරිපාලකයෙකු වන ඒරානන්ද හෙට්ටිආරච්චි විසින් රචිත මාධ්‍ය භූමිකා කෘතිය පසුගියදා ජනගත කෙරුණා. ඒ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී මාධ්‍ය භූමිකා නිවැරදි මාධ්‍ය භාවිතයකට මෑන් මෙම පොත නම් කර තිබෙනවා. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විවිධ ශාස්ත්‍රවල විද්වතුන් රැසක් එක්ව සිටියා. මාධ්‍යකරණයේ වගකීම නිවැරදි මාධ්‍ය භාවිතය පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික කරුණු රැසක් මෙම කෘතියට ඇතුළත්. මාධ්‍යකරණයේ පිළිබඳ ඔහු විසින් රචිත දෙවන කෘතිය මෙයයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දුරේ හෙබවූ ඒරානන්ද හෙට්ටිආරච්චි නිවේදකයෙකු නිෂ්පාදකයෙකු සහ මාධ්‍ය පරිපාලකයෙකු වශයෙන්ට විවිධ භූමිකාවන්හි කටයුතු කර තිබෙනවා. ඔහු ලද අධ්‍යක්ීම් ඇසුරින් නව පරපුරට මාධ්‍යකරණයේ පිළිබඳ දැනුම ලබා දීම මෙම කෘතිය රචනා කිරීමේ අරමුණ බවයි ඒරානන්ද හෙට්ටිආරච්චි සඳහන් කළේ. जनगत මාධ්‍ය කියන කර්මාන්තය එහි වගකීමෙන් 50%කට වැඩි කොටසක් ගත යුතුයි. ඒකට මාධ්‍ය කියලා කිව්වම මම මාධ්‍ය කරුවා දිහාට ඇගෙන දික් කරන්නේ. මාධ්‍ය කරුවා පමණක් නෙවෙයි. එතන ඉන්නවා මාධ්‍ය හිමිකාරීත්වය යම් ප්‍රමාණයකට මාධ්‍යවේදීන් සහ විශේෂයෙන්ම මාධ්‍ය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කරන අය. ඒ පුවතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වෙනවා යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින් ඔබට සුවදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න